සුබෝදෑසනක් දරුවනේ මාතෘකාව ලියා ගන්න ධාරා විද්‍යුතය ධාරා විද්‍යුතය කියලා මාතෘකාව ලියා ගන්න මේක භෞතික විද්‍යාව පාඩමක් භෞතික විද්‍යාව පාඩමක් ධාරා විද්‍යුතය කියලා මාතෘකාව ලියන්න अभी वाल विद्युत धारा अति प्रधान मातृका धारा विद्युत विद्युत धारा अभी अलुद्याग्न में अभी ओण धरा भावितागरण यहापद प्रतिफल अयहपद प्रतिफल ओण धरा लभिलती है विद्युत धारा नहीं सह नरकन विद्युत धारावा प्रधान वशं कारणावग्दमाय विद्युत धारा गमन करण द्रव्य दिए नो विद्युत धारा गमन करण नदी द्रव्य दिए नो अभी विविध नम किया दिए नो मेकाले सन्नायक एगाड़ परिवार इलाट अर्ध सन्नायक अभी बल मेव हर मुकदमे विद्युत धारा वी कुहुमत विद्युत धारा गति सन्नायक मुनाद आहलती सन्नायक सन्नायक आहलती है सिद्धि मुखद विदुली गमन करण हाँ परिवार विदुरी गमन करे अर्ध सन्नायक इधर पड़ी अवल एक रखिया कदा एक हरियाणा दें हरियाणे यार पड़ी काल पड़ी काले अर्ध सन्नायक दिबुन अर्ध सन्नायक दिबुन अर्ध सन्नायक दिबुन ने एक अभी किसी अवल सन्नायक धारा गमन करो परिवार की धारा गमन करे दें हिम की अन्न भै इकन अभी मेकगा हरियट दिनगा अर्ध सन्नायक आवड़ पास प्रश्न अग्नो नैनी सन्नायक परिवार अर्ध सन्नायक मे ओनेम वर्गया पदार्थ ने मे ओनम वर्गया पदार्थ मे पदार्थ हदील दी मनवाई पदार्थ हदील दी मनवाई पदार्थ हदील दी अंशु वाली हदील दिए अभी हितम ये अंशु परमाणु परमाणु वाली हदील दिए परमाणु मनोवाद दिए परमाणु अदुरत्यान भूलवान पदार्थ हदील दिए नो संयोग भूलवान संयोग हदील दिए नो मूलद्रव्य मूलद्रव्य वाले परमाणु दिए नो परमाणु हदील दिए नो मनोवाई परमाणु मनाए दिए इलेक्ट्रॉन दिए नो प्रोटोन दिए नो न्यूट्रॉन दिए नो मेन मेकियन कारण वेलो परमाणु तीयन मुखद नस्तिया परमाणु तीयन नस्तिया नस्तिया अदुले दिए नो तीतक्वा अभी एकड़ की मुखद नस्तिकावने इतिहास में कील दिए इवरा नस्तिया अदुले दिए नो पड़ी दीदा डबर नस्तिका एक कोहे दिए ने कद हरिशोक ए दिए ने कोहे थे ए दिए ने साइल वाले मैं यहाँ ने साइल वाले तो परमाणु है मैं परमाणु है कमान ना होगा हाँ हेमदाम हो तो मैं गया ने नस्ती है तुले दीदा को गए दिए ना क्यों होगा मान डग्गा ताले टकिए ना मुकद नस्तिका एक होता है कैटल वन ने ना मैं के हेमने में मैं नस्ती है वाटा खावा दिए ना खावच वाल दिए नो मुनो इलेक्ट्रॉन दिए नो इलेक्ट्रॉन दिए नो इलेक्ट्रॉन वाल आरोपण इलेक्ट्रॉन वाल आरोपण ऋण आरोपित इलेक्ट्रॉन दिए नो इलेक्ट्रॉन वाल आरोपण ऋण राइट
ඔහොම ආරෝපණ තියෙනවා. න්‍යස්තිය මොනවද තියෙන්නේ? ප්‍රෝටෝන තියෙනවා. ප්‍රෝටෝන වල ආරෝපණය මොකද්ද? ඈ ධන ආරෝපිත. මේක නියුට්‍රෝන තියෙනවා. නියුට්‍රෝන වල ආරෝපණය. ඔව් නියුට්‍රෝන වල ආරෝපණයක් නැහැ. නියුට්‍රෝන උදාසීනයි. රයිට්. මෙන්න කතාව. මේ තියෙන ඉලෙක්ට්‍රෝන දැන් ඔයාලා දන්නෝ නැස්ටියේ මෙයා උදාසීනයි. මෙයාට ධන ආරෝපණයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. මේ ධන ආරෝපණ මගින් ඍණ ආරෝපිත මොකද කරන්නේ? ආකර්ෂණය කරනවාද විකර්ෂණය කරනවාද? ආකර්ෂණය කරගෙන ඉන්න නිසා මෙයාලට මේ නැස්තියෙන් ගැලවිලා යන්න අමාරුයි. හැබැයි ඔයාලා දන්නෝ මේ කවච ගන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? නැස්තියේ ඉඳලා නැත්නම් මේ ධන ආරෝපණයේ සිට ඉලෙක්ට්‍රෝන වල තියෙන දුර වැඩි වෙනවා. දුර වැඩි වෙනකොට ආකර්ෂණය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මේවා ගලවගෙන යන්න පුළුවන්. පොඩි බලයක් දැම්මම මේවා ගලවගෙන යන්න පුළුවන්. දැන් ඔය ළමයි වුණත් එහෙමනේ. ළමයි වුණත් එහෙම. ගෙදරට දෙමව්පියන්ට සමීපව ළඟින් ඉන්නකොට ගලව ගන්න අමාරුයි. හැබැයි ඔය ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්නකොට අම්මලා තාත්තලා ටිකක් සමීප නැතුව ඉන්නකොට බාහිර පාර්ශවයන්ට පොඩි බලපෑමකින් මොකද්ද කරන්න පුළුවන්? ගලව ගන්න පුළුවන්. ගලව ගත්තායි කල්පනා කරලා බලන්න. ගලව ගන්න බැරි අයත් කල්පනා කරන්න. ඒ නැස්තියේ තියෙන ආකර්ෂණයේ වැඩි නම් පහසුවෙන් ගලවා ගන්න බෑ. පැහැදිලිනේ? මෙන්න මේවා පහසුවෙන් මෙහෙම එළියට ගලව ගන්න පුළුවන්. ඒවා හැබැයි මේ නැස්තියේ සිට ඈතින් තියෙන. සමහර පරමාණු වල මේ ඉලෙක්ට්‍රෝන ගලවන්න ලේසියි. සමහර පරමාණු වල ඒ ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. සමහර ඒවා ටිකක් ලේසියි. ඒක තමයි මේ කියන කතාව. එතකොට සමහර මාධ්‍යන් වල ඔය අවසාන කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා නිදහස් ඉලෙක්ට්‍රෝන විදියට මේ මාධ්‍ය තුල මන් ඍණ කියලා දාන්න ඍණ ආරෝපිත ඒවා අහඹු ලෙස කම්පණය වෙවි තියෙනවා. ඍණ ආරෝපිත මේ ඉලෙක්ට්‍රෝන මේවා අහඹු ලෙස කම්පණය වෙවි තියෙනවා. හැබැයි මතක තියාගන්න මේගොල්ලෝ මෙහෙම කම්පණය වෙනවා වගේම මේ පදාර්ථයේ ඇතුලේ තව තියෙන මොනවද? ධන ආරෝපණක් තියෙනවද නැද්ද? ධන ආරෝපණක් තියෙනවා. මෙන්න මේ නිදහස් ආරෝපණ. මේවට අපි කියන්නේ නිදහස් ආරෝපණ කියලා. නිදහස් ආරෝපණ. මේවට කියනවා නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් මේකට කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝන. මුක්ත කියන්නේ? මුක්ත කියන්නේ ගැලවුණු. ගැලවුණු. මුක්ත ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන පැවතීම අනුව තමයි තීරණය කරන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවද ගමන් කරන්නේ නැද්ද කියන එක. සමහර මාධ්‍යවල මේ මුක්ත ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණ තියෙනවා. උදාහරණයක් විදිහට සන්නායක ඝන සෙන්ටිමීටර එකක් ගත්තා. ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ සෙන්ටිමීටර එකක් දිග, එකක් පළල, එකක් උස කොටුවක්. මෙන්න මේ වගේ පරිමාවක් ඇතුලේ 10^23 වෙනි බලයක් තියෙනවා. ඝන සෙන්ටිමීටරයට ආරෝපණ නිදහස් ආරෝපණ 10^23 වෙනි බලයක් විතර තියෙනවා. 10^23 කියන්නේ 1.23 කියවන්න මහන්සි ගන්න ඕනේ නැහැ. ඕනේ නැහැ කියන්නේ කියවන්න බෑනේ. පරිවාරකවල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ඝන සෙන්ටිමීටර එකක 10^1. 10^1 කියන්නේ කීයද? 10ක් විතර. මේකත් එක බැලුවම තියනෝ වගේද නැහැ වගේද? නැහැ වගේ. අර්ධ සන්නායකවල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන 10^10 බලයක් ඝන සෙන්ටිමීටරයේද. මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින ප්‍රමාණය අනුව තමයි මෙයාලව බෙදලා තියෙන්නේ සන්නායක පරිවාරක අර්ධ සන්නායක කියලා. එතකොට දැන් ඔයාලට පොඩි අදහසක් ඇවිල්ලා තියෙනවා
සන්නායක වල හොඳින් ධාරාව ගමන් කරන බව අපි දන්නවා. අහලා තියෙනවා අපි දන්නවා. එහෙම ගමන් කරන්න හේතුව මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන. පරිවාරක වලින් විද්‍යුත් ධාරාවක් ගමන් නොකරන්න හේතුව නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති නිසා. එනම් මාධ්‍යක පවතින මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන මගින් තමයි විද්‍යුත් ධාරාවක් අරගෙන යන්නේ. අපි බලමු මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලින් කොහොමද ධාරාවක් අරගෙන යන්නේ කියලා. රයිට් ලියන්න මෙහෙම ලියන අපට හමුවන පදාර්ථ සියල්ලම අපට හමුවන පදාර්ථ සියල්ලම අපට හමුවන පදාර්ථ සියල්ලම අපට හමුවන පදාර්ථ සියල්ලම පරමාණු වලින් සෑදී ඇත. අපට හමුවන පදාර්ථ සියල්ලම පරමාණු වලින් සෑදී ඇත. එම පරමාණු වල න්‍යෂ්ටියේ එම පරමාණු වල න්‍යෂ්ටියේ ධනාරෝපිත ප්‍රෝටෝන සහ ධන ආරෝපිත ප්‍රෝටෝන සහ ධනාරෝපිත ප්‍රෝටෝන සහ උදාසීන නියුට්‍රෝන ඇත. උදාසීන නියුට්‍රෝන ඇත. න්‍යෂ්ටිය වඩා කවචවල න්‍යෂ්ටිය වටා කවචවල න්‍යෂ්ටිය වටා කවචවල ඍණ ආරෝපිත න්‍යෂ්ටිය වටා කවචවල ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන කම්පණය වෙමින් පවතී. කම්පණය වෙමින් පවතී. රයිට්. අලුත් පේලියක ලියන්න. මාධ්‍යන්හි පවතින මාධ්‍යන්හි පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන මගින් මාධ්‍යන්හි පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන මගින් විද්‍යුත් ධාරාවක් ගමන් කරවීම සිදු කරයි. විද්‍යුත් ධාරාව ගමන් කරවීම සිදු කරයි. න්‍යෂ්ටියෙන් ඈත පිහිටන කවචවල න්‍යෂ්ටියෙන් ඈත පිහිටන කවචවල න්‍යෂ්ටියෙන් ඈත පිහිටන කවචවල ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන නිදහස් වී ඉලෙක්ට්‍රෝන නිදහස් වී ඉලෙක්ට්‍රෝන නිදහස් වී මාධ්‍යයට පැමිණීමෙන් මාධ්‍යයට පැමිණීමෙන් මාධ්‍ය තුළ නිදහස් ඉලෙක්ට්‍රෝන ඇතිවේ.
අලුත් පේලියකල යන්න විවිධ මාධ්‍ය තුල පවතින විවිධ මාධ්‍ය තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත ඒවා ප්‍රධාන වර්ග 3කට බෙදනු ලැබේ ඒවා ප්‍රධාන වර්ග 3කට බෙදනු ලැබේ කියලා ලියන්න පළවෙනි එක සන්නායක දෙක පරිවාරක තුන අර්ධ සන්නායක සන්නායක පරිවාරක අර්ධ සන්නායක සන්නායක පරිවාරක අර්ධ සන්නායක අනුමාතෘකාවක් ලියන්න සන්නායක කියලා यानी यम किसी माध्यक पवतीन निदहस इलेक्ट्रोन प्रमाणय यम किसी माध्यक पवतीन निदहस इलेक्ट्रोन प्रमाणय इता विशाल वेनाम एवा सन्नायक लेस हदुन्वाये සාමාන්‍යයෙන් සන්නායක ඝන සෙන්ටිමීටරයක සාමාන්‍යයෙන් සන්නායක ඝන සෙන්ටිමීටරයක සාමාන්‍යයෙන් සන්නායක ඝන සෙන්ටිමීටරයක නිදහස් ආරෝපණ 10^23 වෙනි බලයක් 10^23 10^23 පමණ ඇත. يعني ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණ ලියන්න කොප ඔබ කියන තඹ ඇලුමිනියම් ගඩ යකඩ ඒ වගේ ඒවා දැන් අපි දන්නවා තඹවල තඹ ඉතා හොඳ විදුලි සන්නායකයක්. අපි ඒ නිසා ගෙවල් වල විදුලි රැහන් වලට ගන්නේ තඹ කම්බි. ඒ ගාවට ඇලුමිනියම් හොඳයි. ඇලුමිනියම් තමයි ඔය පාරවල් වල ඇදලා තියෙන කම්බි වලට දාලා තියෙන්නේ. ඒවට තඹ දාන්න පුළුවන්. අපේ මිනිසුත් එක්ක ඒක කරන්න බෑ. හේතු දෙකක් තියෙනවා මොකද්ද? තඹ එකක් තමයි මිල වැඩි නිසා මිනිසු මොකද කරන්නේ? विदुलिया कंबी कपल विकुण अरे टेलीफोन वायर तीन अरे
වයර් තුනේ අර හොඳ එකක් ඒකේ තියෙන මේ ලෝහය ඉතා හොඳ නිසා අපේ මිනිස්සු මොකද කරන්නේ මිනිස්සු ටෙලිෆෝන් කනෙක්ෂන් එක තිබුණත් දෙකයි නැත්ත් දෙකයි පෑඩ පැනලා කබල විකුණනවා පස්සේ ඉතින් පොලිසියෙන් අල්ලලා තමයි ටිකක් ඒව අඩු කරලා තියෙන්නේ ඒ නිසා මේ ගෙවල් වල නම් ඉතින් අවුල නැහැ තඹ කම්බි දැම්මම කපාගෙන යන්න බෑනේ ඔය බිත්ති ඇතුලේනේ තියෙන්නේ සානිතක ඔය වහලේ බාල්ක වල ඒව දිගේන යන්නේ ඒ නිසා ගෙදර ඇතුලේ තියෙන එක අරන් ගියෝ කොහොමද ගෙදර ඉන්න හොරෙක්නේ ඒත් අල්ල ගන්න ලේසි නිසා ප්‍රශ්නයක් නැහැ ඇලුමිනියම් දාලා තියෙන්නේ අනිත් ඒවා රයින් ඔය සන්නායක විදියට දැන් අපි හිතමු අම්ල වගේ ඒවා ඒතුත් විද්‍යුතයේ ගමනේ ගමන් කරන එකට හේතුව තමයි ඒවා අයනීකරණය වෙලා තියෙනවනේ අයනීකරණය වෙලා තියෙන අයන තියෙනවා නම් ගමන් කරන්න පුළුවන් දෙවෙනි එක ලියන්න පරිවාරක 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 නිදහස් ආරෝපණ නොමැති මාධ්‍යයන් නිදහස් ආරෝපණ නොමැති මාධ්‍යයන් එක සාපේක්ෂයි වචනේ හොඳේ නොමැති කියන්නේ නිදහස් ආරෝපණ නොමැති මාධ්‍යයන් පරිවාරක ලෙස හඳුන්වයි පරිවාරකවල නිදහස් ආරෝපණ පරිවාරකවල නිදහස් ආරෝපණ පරිවාරකවල නිදහස් ආරෝපණ ඊටාම සුළු ප්‍රමාණයක් පවතින අතර පරිවාරකවල නිදහස් ආරෝපණ ඊටාම සුළු ප්‍රමාණයක් පවතින අතර එය ඝන සෙන්ටිමීටර 1ක එය ඝන සෙන්ටිමීටර 1ක 1ක 10 පළවෙනි බලය 10 කියන්නේ 10ක් තරම් කුඩා අගයකි 10 පළවෙනි බලය තරම් කුඩා අගයකි 10 කියන්නේ 10ක් කුඩා අගයකි ඒගාවට කියන්න නිදහස් ආරෝපණ නැති ඒ වගේම ඔය වගේ පරිවාරක ද්‍රව්‍ය මොනවද වීදුරු වීදුරු ඒගාට ලී වීදුරු ලී ඊළඟ රෙදි රෙදි ඊළඟට ප්ලාස්ටික් ප්ලාස්ටික් කඩ ජලය ජලයේ විදුලිය ගමන් කරන්නේ ගමන් කරනවද ඒ ජලය නෙමෙයි ඒ ජලයේ විවිධ දේවල් මිශ්‍ර වුණාට පස්සේ අපි ජලය කියලා කියන්නේ H2O ඔය අපිට හමු වෙන්නේ SO විතරක්ද නෑ ආම්ලිකයි අයනීකරණය වෙලා තියෙන විවිධ ලවණ තියෙනවා ඒතකොට ඒ මාධ්‍යවල ගමන් කරන ඒවා අයන තියෙනවා නමුත් අපි PO සංශුභ අපි ආසුද ජලය ගත්තම ඒකේ ගමන් කරන්නේ නෑ ඒ ගමන් කරන්නේ අපිට බොන්න හම්බෙන්නේ නෑනේ ආසුද ජලය අපි බොන්නේ ආසුද ජලය නෙමෙයි විවිධ ලවණ වර්ග මිශ්‍ර වෙලා තියෙන එක ආසුද ජලය බොන්න ගියොත් අපිට බොන්න පුළුවන් ඒකේ රහ නෑනේ නේ අන්න ඒක අපි අර පුරුදු වෙච්ච රස තියෙනෝනේ ලින්දේ රස හරි මොනෝ හරි ඒවයි මිශ්‍ර වෙලා තියෙන්නේ ලවණ රයිට් ඊගාලියන් අර්ධ සන්නායක අර්ධ සන්නායක අර්ධ සන්නායක ලියන්න මාධ්‍යයේ නිදහස් ආරෝපණ මාධ්‍යයේ නිදහස් ආරෝපණ මාධ්‍යයේ නිදහස් ආරෝපණ මාධ්‍යයේ නිදහස් ආරෝපණ ඝන සෙන්ටිමීටර 1කට
ගණ සෙන්ටිමීටර් එකකට ගණ සෙන්ටිමීටර් එකකට 10 10 වෙනි බලය තරම් 10 10 වෙනි බලය තරම් 10 10 වෙනි බලය තරම් ප්‍රමාණයක් අඩංගු වන ප්‍රමාණයක් අඩංගු වන පදාර්ථ වර්ග පදාර්ථ වර්ග අර්ධ සන්නායක ලෙස පදාර්ථ වර්ග අර්ධ සන්නායක ලෙස හඳුන්වයි ලියන සිලිකන් උදාහරණ ලියන සිලිකන් සිලිකන් SI සිලිකන් ගඩ් ජර්මේනියම් සිලිකන් ජර්මේනියම් ගඩ් ගැලියම් ආසනයිඩ් ගැලියම් ආසනයිඩ් ගැලියම් ආසනයිඩ් මෙහෙමයි ලියන්නේ ගැලියම් ආසනයිඩ් කැපිටල් G සිම්බල් A කැපිටල් A සිම්බල් S ගැලියම් ආසනයිඩ් ගැලියම් ආසනයිඩ් අර්ධ සන්නායක වේ සිලිකන් ජර්මේනියම් ගැලියම් ආසනයිඩ් සිලිකන් SI ජර්මේනියම් GE මේක ගැලියම් ආසනයිඩ් ඒවා උදාහරණ ඔයාලා දන්නවා මේ අර්ධ සන්නායක කියන තාක්ෂණය මේක දැන් ලෝකේ ඉතාම ජනප්‍රියයිනේ අපි කතා කරලා තියෙනවා ICT පාඩම් වලදී අර්ධ සන්නායක මගින් තමයි දැන් භාවිතා කරන ওই මෙමරි ගොඩාක් ස්පීඩ් වෙන්න හදලා තියෙන්නේ කැපැසිටි එක වැඩි වෙන්න හදලා තියෙන්නේ මේ අර්ධ සන්නායක තාක්ෂණය හරහා රයිට් අපි ඊළඟට බලමු මේවයි දැන් ওই අපි කලින් කතා කරලා තියෙනවනේ විද්‍යුතය ගමන් කරනෝ නෑ ඒව මේව ඒක ගැන ඊළඟට බලමු ලියන්න අනුමාතෘකාවක් විද්‍යුත් ධාරාවක් ඇතිවීම විද්‍යුත් ධාරාවක් ඇතිවීම විද්‍යුත් ධාරාවක් ඇතිවීම විද්‍යුත් ධාරාවක් ඇතිවීම දැන් ඔයාලා දන්නෝ මේ ඕනෑම මාධ්‍යක අපි හිතමු නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මෙහෙම අහඹු ලෙස කම්පන වෙමින් තියෙනවා විවිධ දිශාවලට මේවා කම්පණය වෙවි තියෙනවා හොඳට අහගන්න මේ ආරම්භක කාරණා මේවා හොඳට පැහැදිලි වුණාම ඉදිරියේදී කතා කරන සංකීර්ණ කාරණා හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් සමහර වෙලාවට දැන් ඔයාලා සාමාන්‍ය පෙළ පන්තියේ විවිධ විදියට මේ ධාරා විද්‍යුතයේ සිද්ධාන්ත කතා කරලා තියෙනවා හැබැයි ඒක සමහර විට ඕගොල්ලන්ගේ කතාව නිකන් සිහිනයක් වගේ එකක් තියෙන්නේ එහෙම එකක් අහලා තියෙනවා ධාරාව කියන එක මොකද්ද කියලා දැනෙන්නේ දාද ගෙදර ගිහිල්ලා ඕන අල්ලලා බලන්න උනත් පුළුවන් ධාරාව මේ වගේ තැනකට ගේනෝ මේක ලබන සතිය වෙනකොට අපිට ආරංචි වෙනවා විවිධ නමුත් අපි ඒ තත්ත්වෙට පන්ති ඉවරනකොට එනවා හරි මේ තියෙන නිදහස් ආරෝපණ මෙන්න මේ නිදහස් ආරෝපණ අපිට පුළුවන් දැන් මේවා මෙහෙම නැවතිලා තියෙනවද කම්පණය වෙනවද කම්පණය වෙනෝනේ දර කම්පණය වෙවි තියෙනකොට මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා දැන් මෙන්න මේ වගේ හරස් කඩක් ගත්තොත් මේ වගේ හරස් කඩක් ගත්තොත් මේ හරස් කඩ හරහා මේ දෙපැත්තටම මේ ආරෝපණ යනවා ඇයි අහඹු ලෙසනේ කම්පණ වෙන්නේ ඒ දෙපැත්තටම යනකොට සපල ලෙස සැලකුවොත් එක පැත්තකටවත් ගියේ නෑ වගේ. එක පැත්තකටවත් ආරෝපණ ගැලුවේ නෑ වගේ. ඒ කියන්නේ මේක දකුණු අත පැත්තටත් යනෝ
एलुमिनियम कैलब वायर कैलम निकम मेहम दिया दिखे धारा वाले मुकुद प्रश्न बल्ब वायर कैल बला अभी मेकट विद्युत पीड़न लबा दिन मेकदे पोड़ कैल हंगल कथा कर सिलबस विद्युत शेष अभी सामान्य मेक पटा विद्युत शेष के विद्युत शेष अभी पीट पार सिलबस अभी डोने गल हरिया पीट पार पीट पार तेरे विषय मेकोल तलू कर ट्रई अभी करा मेकट विद्युत पीड़न लबा दें प्रेसर का लबा दें मे आट दिनो मेघ मे दिखे वर मेहम इक दिनो धन विभवया अनिप्रेतर दिनो ऋण विभवया प्रश्न कुहमद मे विभवया मेघ पेदर दिनो धन विभवया मे पेद दिनो ऋण विभवया एम दीप गोट देरनो मे पेद तीन अड़ विभवया मे पेद तीन वेड विभवया मे अदर अतिवेनो मुखद अड़ विभवया वेड विभवया मे अत दिपति अतिवेन मुखद विभव अंतरयाक्ति विभव शक्ति अड़पेमने गलागने मेघरा अभी वेड विभव या सह अड़ विभव या दीला बलो मुखद आरोपण दीयन अरे निधास इलेक्ट्रोन दीयन मे निधास इलेक्ट्रोन मे धनाग्रह मगिन मुखद आकर्षण विकर्षण करण आरोपणे मे धन अग्रह मेत मे धन विभव मगिन आकर्षण करना विकर्षण करना आकर्षण करण ऋणाग्रह मगिन विकर्षण कर मे मत बल पीड़न कथन मुन पे दुन वमट वमट मे धनाग्रह मेन्न मेहन पीड़न दमितन दीन वनाघ्रीन आरोपण मे आम हटगण बलया मुन पेतर वम पेतर मेरी आरोपणे मगिन विकर्षण करण धन आरोपणे मगिन आकर्षण करण यदोट मेक पेहदील कर मेन्न मे एक तिबुणु मे निधस आरोपण अभी लबादीपु धन सह ऋण विभव अन्नी सह मेक अतिवल मुखद विभवांतर विभवांतर दुहमदान विभवांतर दुहमद बहुलोती होयागन बुलवाणी कुहमद अभी विभवांतर ओ अभी गण विद्युत गामक बल प्रभव बैटरिया हेमनता डायनमोवा ये हमें क्या बुलवाणी डायनमोवा हेमनता सोलह पैनल लेगा एक बुलवांग विभवांतर विद्युत गामक बल प्रभव बैटरी अभी दी धनाग्रह सह ऋणाग्रह धनाग्रह धन विभव आगतीनो ऋणाग्रह ऋण विभव आगतीनो दिपेतर संबंध कर विभवांतर आख्यनो एक गहलती एक वोल्ट सिक्स वोल्ट ट्वेल्व वोल्ट गहलती आग्रह देखे एक ऋण अतर दिन विभवांतर मेन विभवांतर आगदूना मे आहमुलेस कंपने मिंतीन आरोपण दें दर्वणे मेन्न एक सिद्धियानो एक अनवघिवट निगंगर सीरुए हमुदा पिरड्डे अज्ञनो वगे अन्न बे ऐ एम अन्न बेरी ए पैत्तट यानो ओमे यानो
දැන් උදාහරණයක් විදිහට විවේක කාලයට ඉස්කෝලේ විවේක කාලයට බෙල් එක ගැහුවම ළමයි මේ වගේනේ ඉන්නේ පාසල පුරා එක එක පැටි වලට තම තමන්ගේ විවිධ කාරණා වලට එක එක පැටි වලට යනවා හැබැයි ඉස්කෝලේ අරින්න බෙල් එක ගැහුවෙන් පස්සේ එහෙම විවිධ පැටි වලට යන්නේ කොහෙන් කොහෙන් හරි කරගිලා අන්තිමට සේරමෙන්නේ මොන පැත්තරද ගේට්ටුව පැත්තෙන් එළියට බහින හැබැයි ඉස්කෝලේ පැත්තේ ඉස්කෝලේ ඇතුළෙම කරගෙන නැහනේ කොහෙන් හරි පොඩි වෙලාවක් ඇතුළත දැන් ස්කෝල්ඩ් ඇතුල් වෙන්න ගත වෙන කාලට වඩා ළමයි ටික ස්කෝලෙන් පිට වෙන්න ගත වෙන කාලය අඩුයි. ටක් ගාලා ඔක්කොම එක පැත්තකට යනවා. ඇයි මේක මෙහෙම අර සීරුවෙන් පේලියට යන්න බැරි? මේ මෙහෙම නිකන් ඇද වෙලා එහෙම යන්නේ මොකෝ? දැන් කල්පනා කරලා බලන්න. මේ මාධ්‍ය ඇතුලේ තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන විතරද? නෑ. ඇයි අර අනිත් නැස්ටි ටික ඒවත් තියෙනෝනේ? ඒව තියෙනකොට මොකෝ වෙන්නේ? ඔයදි ඒව තියෙනකොට ඒව ඒක ඉලෙක්ට්‍රෝනයට වඩා ලොකුයිද පොඩිද ලොකුයිනේ නැස්ටි ඒක දිනව නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි එතකොට මේගොල්ලන්ට යන්න වෙන්නේ මේ අයින් වෙලා හැබැයි අයින් වෙලා ගියත් යන්නේ කොහෙද අයින් වෙලා ආපහු එනවද එහෙ යනවද ඔ මෙහෙ එන්න හිටුවට එන්න බෑ ඇයි කියන්නේ ඍණ ආරෝපණය වලින් මොකද කරන්නේ ආකර්ෂණය කරනවද විකර්ෂණය කරනවද විකර්ෂණය කළා මෙහෙට තල්ලු කරනවා මෙයා නිතරම මොකද කරන්නේ ආකර්ෂණය කළා මෙහෙට කතා කරනවා ඉතින් එහෙට යනෝ මෙහෙන් තල්ලු වෙනෝ මෙන්න ආරෝපණ මේ පැත්තට ගලාගෙන යනවා ආරෝපණ ගලාගෙන යනකොට ඇති වෙනෝ විද්‍යුත් ධාරාවක් මහා පුදුමයක් ආරෝපණ මෙහිම යනෝ ඍණ ආරෝපණ ධාරාව මෙහිම යනෝ මේ පැත්තට කන්ෆියුස් වුණා නේද චූටි අවුලක් ආව නේද ඔව් නියම් විහිළුවට වගේ හිතන්න මෙහෙම විහිළු නෙමෙයි මේවා දැන් මේ ඉස්සරහා පේලි අපි හිතමු මෙතන නම් එක පේලියයිනේ හිස් තියෙන්නේ ඉස්සරහා පේලි පහක් හිස් තියෙනවා කියනකෝ පන්ති මන්දියේ ළමයින්ට කියනවා පේලි දෙකක් ඉස්සරහට එන්න කියලා දැන් මොකද වෙන්නේ ළමයි ගැන හිතුවොත් ළමයි ඇවිල්ලා තියෙනවා කොහෙටද ඉස්සරහට හැබැයි ඩෙස් ගැන හිතුවොත් ඩෙස් ඉස්සරහට ඇවිල්ලාද ඩෙස් පේලි ටික පස්සට ගිහිල්ලාද ආන්න ඩෙස් ගැන හිතුවොත් ඩෙස් පේලි පස්සට ගිහිල්ලා ළමයි ඉස්සරහට ඇවිල්ලා. ආ. දැන් කල්පනා කළවා. දැන් අපි අර ගොල්ලන්ට පේලි 3ක් ඉස්සරහට එන්න කිව්වොත්, එයාල පේලි 3ක් ඉස්සරහට ඇවිල්ලා, ඩෙස් පේලි 3ක් පිටිපස්සට ගිහිල්ලා. මේක වෙන්නේ ඍණ ආරෝපණ මෙහාට යනෝනේ. ඔව්. ඍණ ආරෝපණ මෙහාට යනවා කියලා කියන්නේ ධන ආරෝපණ කොහෙටද යන්නේ? මේ පැත්තරනේ යන්නේ. ඍණ ආරෝපණ දකුණේ සිට වමට යනවා කියන්නේ ධන ආරෝපණ යන්නේ කොහෙටද? වමේ සිට දකුණ. මේක මෙහාට යනවා මේක මෙහාට යනවා. එතකොට ඇම්පියර් කියන විද්‍යාඥයා ධාරාව අර්ථ දක්වනවා මෙහෙම. නිදහස් ඉලෙක්ට්‍රෝන සහිත මාධ්‍යයකට විභවান্তරයක් ලබා දුන් විට ධන ආරෝපණ චලිත වන දිශාවට. කොයි පැත්තරද? ධන ආරෝපණ චලිත වන දිශාවට විද්‍යුත් ධාරාව ගමන් කරයි. එතකොට ධන ආරෝපණයක් අනිවාර්යයෙන්ම යන්නේ කොහේ ඉඳලා කොහෙටද? ධන ආරෝපණයක් යන්නේ ධනග්‍රේ සිට. ඒකට හේතුව කියන්නේ ධන ආරෝපණය ධනග්‍රේ මගින් මොකද කරන්නේ? විකර්ෂණය කරනෝ ඍණග්‍රේ මගින් මොකද කරන්නේ? ආකර්ෂණය කරනවා. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන ගැන කතා කරන්න හේතුව ඒකනේ ඇත්තරම නිදහස් වෙලා තියෙන්නේ. නිදහස් වෙලා චලිත වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන මෙහෙට යනකොට ප්‍රෝටෝන මොකද වෙන්නේ? ප්‍රෝටෝන මෙහෙට යනවා. එහෙනම් ඒ ධන ආරෝපිත අංශු නැත්නම් ධන ආරෝපණ චලිත වන දිශාවට තමයි ධාරාව යන්නේ. සෑම විටම ධාරාව ගලන්නේ කොහේ ඉඳලා කොහෙටද? ධනග්‍රේ සිට ඍණග්‍රේට. මොකද ධනග්‍රේ විසින් ධන ආරෝපණ විකර්ෂණය කරනෝ ඍණ ආරෝපණ ආකර්ෂණය කරනවා. ලෝකේ පැවැත්ම සඳහා හැම වෙලාවෙම ආකර්ෂණය වෙන්නේ මොනවද? සමානේවද ප්‍රතිවිරුද්ධේවද? ප්‍රතිවිරුද්ධේවනේ. ධන ආරෝපණ ආකර්ෂණය කරන්නේ ඍණ ආරෝපණ. ඍණ ආරෝපණ ආකර්ෂණය කරන්නේ ධන ආරෝපණ. ඍණ ආරෝපණ විකර්ෂණය කරනෝ ධන ආරෝපණ ආකර්ෂණය කරනවා. මේක ලෝකේ හැමතැනම හිමි. පිරිමි ළමයි හැම වෙලාවෙම ආකර්ෂණය කරනෝ ගැහැණු ළමයි. ගැහැණු ළමයි හැම වෙලාවෙම ආකර්ෂණය කරන්නේ පිරිමි ළමයි. ඒ ලෝකේ පැවැත්ම එහෙමයි තහවුරු වෙලා තියෙන්නේ. ආ ඔව්. දැන් ඔක ගෙදරක් තියෙනෝනේ. දැන් ගෙදර නැද්ද? තියෙනවා. ආ. දැන්
දැයිද ඔන්න නිකන් හිතන ගෑන් ළමයි හිතන ඔයාලට ගෙදර අයියා හරි මල්ලි හරි ඉන්නේ දැන් අම්මා කන්න කියලා පෙරද්ද කරන්න කාටද ඔ මල්ලිට එහෙම නැත්නම් අයියාට ගිහිල්ලා කියනවා පුතා කන්න කෑම බෙදලා තියෙන දැද මූදින් එහෙම කනව ගන්න ඉස්සේ අම්ම කියන මොකද්ද එපා එපා කන්න නැතුව නිදා ගන්න එපා මගන බිත්තරේකුත් අම්බල තිබ්බා कुमारी මොන හේතුවද දන්නේ නැවොත් ලෝකේ පැවැත්ම එහෙමයි නෑ ඔය බුදාලණක් එහෙම තමයි තාත්තගෙන් අහනෝ තාත්තේ රුපියල් 500ක් කෝ රුපියල් 500ක් අයම ඊයේ සල්ලි ගත්තානේ අම් ප්‍රශ්න ගොඩයි නේ 500 මොකක් කරන්නද පොඩි වෙලාවකින් अक् हरी नंगी हरी अवीला आते रुपया पंसीयकोन पंसिया सुधुना पंसिया सुधुना ये लोग बेवेद ये लोग बेवेद दंडनी सा गैन लगदराने डिरेक्ट कंटाक्ट खदागण दिनों तात फिर भी लोग मुखदराने डिरेक्ट कंटाक्ट खदागण सऊत् मुखदराने चेप के अम्म केंद्रीकानो अम्म गिल्लातर केंद्रीकान देखने इधर पश्चिने तातर हरहायनो एकेनो मेवा अड़कोल एक लोके विधि एक राइट ऐना इलेक्ट्रोन हमेला ऋण आरोपण आकर्षण करना कऊदे धन आरोपण धन आरोपण आकर्षण करना हेमेला ऋण आरोपण धन आरोपण विकर्षण करो धन आरोपण ऋण आरोपण विकर्षण करो ऋण आरोपण एक लोके सामान्य सिद्धि ए हर तमय मैंने मेकतमय पेहदली कर बेरी वाले सिलबस मे विभवय की मुखद विद्युत मेके विद्युत शेष विद्युत शेष रोकना कथा करे नमू प्रश्न मे पत्र धन विभव मे पत्र ऋण विभव विभव अंतर कतिवेनो विभव अंतर कतुना धनाग्रेसिट ऋणाग्रेट धाराव गलन धनाग्रेसिट ऋणाग्रेट धाराव गलन ये धाराव किल गलने अभी सलगण मुनोद ऋण आरोपण धन आरोपण धन आरोपण चलित दिशा मे पलवनी रूप सटहना पलवनी रूप सटहना පළවෙනි රූප සටහන විතරයි අඳින්නේ
ලියන්න මෙහෙම පළවෙනි රූප සරහාණ්ඩ යටින් ලියන්න විභවාන්තරයක් යොදා නොමැති විට විභව අන්තරයක් යොදා නොමැති විට විභව අන්තරයක් යොදා නොමැති විට විභව අන්තරයක් යොදා නොමැති විට නිදහස් ආරෝපණ සහිත මාධ්‍යක නිදහස් ආරෝපණ සහිත මාධ්‍යක ආරෝපණ නිදහස් ආරෝපණ සහිත මාධ්‍යක ආරෝපණ ඉහත රූපයේ දැක්වෙන පරිදි ඉහත රූපයේ දැක්වෙන පරිදි ඉහත රූපයේ දැක්වෙන පරිදි අහඹු ලෙස කම්පණය වෙමින් පවතී අහඹු ලෙස කම්පණය වෙමින් පවතී අහඹු ලෙස කම්පණය වෙමින් පවතී දැන් අඳින්න පුතාලා දෙවනි රූප සටහන දෙවනි රූප සටහන අදාද එනකොට හැමෝම කැල්කියුලේටර් අරගෙන එන්න ඒ ඔයගොල්ලන්ට තියෙන වර්ගයේ සයන්ටිෆික් එකක් හරි නෝමල් කැල්ලයක් හරි කමක් නැහැ ගේන්න ඒ කැල්කියුලේටර් පාවිච්චි කරන විදිය මම ටික ටික කියලා දෙන්නම් මොකද කැල්කියුලේටරේ තිබ්බට වැඩක් නැහැ කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න දන්නේ නැත්තම් ඒවයි මේගයින් විවිධ දේවල් කරන්න පුළුවන් ඒක නිවැරදිව භාවිත කරන්න හැටි අපි රිවිෂන් ක්ලාස් එකේදී කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම බදාදාට කැල් එකක් අරගෙන එන්න මම කිව්වා ඔය කැල් නැති අයට ගන්න ක්‍රමයක් ෆෝන් එක විකුණලා කැල් එකක් ගත්තම හරි ඔව් බදාද කැල් එක බලලා තමයි දාන්නේ පන්තියට ඔව් කැල්ලක් ගන්න ලියන්න මෙහෙම නිදහස් මාධ්‍ය සහිත සෝරි නිදහස් ආරෝපණ සහිත නිදහස් ආරෝපණ සහිත මාධ්‍යට නිදහස් ආරෝපණ සහිත මාධ්‍යට විභව අන්තරයක් ලබා දුන් විට විභව අන්තරයක් ලබා දුන් විට මාධ්‍යයේ ඇතිවන
माध्य ऐतिवन विद्युत पीड़न या मगिन 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 निदहस आरोपण मत ඇතිවන බලය නිසා නිදහස් ආරෝපණ මත ඇතිවන බලය නිසා මාධ්‍ය තුලින් ආරෝපණ ගලා යයි එවිට එවිට विद्युत धारावक अतिवे विद्युत धारावक अतिवे इलंग पेले तरु अग्दाल लियान्न माध्य धन आरोपण गलायन दिशावट माध्ये धन आरोपण गलायन दिशावट माध्ये धन आरोपण गलायन दिशावट दिशावट विद्युत धाराव गलायाय विद्युत धाराव गलायाय एनाम सैम विटम एनाम සෑම විටම ධන අග්‍රයේ සිට එනම් සෑම විටම ධන අග්‍රයේ සිට ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට එනම් සෑම විටම ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට ධාරාව ගලා යයි ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට ධාරාව ගලා යයි ඊළඟ පේලේ තරුවක් දාලා ලියන්න මෙහෙම නිදහස් ආරෝපණ සහිත මාධ්‍යට නිදහස් ආරෝපණ සහිත මාධ්‍යට නිදහස් ආරෝපණ සහිත මාධ්‍යට විභවান্তরයක් ලබා දීම සඳහා විභව අන්තරයක් ලබා දීම සඳහා विभव अंतरयाक लबादीम संदहा मुगद्ध पुताल पाविच्चिकरन विभव अंतरयाक लबादीन विद्युत गामक बल प्रभवया विद्युत गामक बल प्रभवया विद्युत गामक बल प्रभवया विद्युत गायन गामक बल प्रभवया वरहंग दुलियन्न विद्युत कोश डायनमो වරහන්දුලන විද්‍යුත් කෝෂ ඩයිනමෝ සූර්ය පැනල විද්‍යුත් කෝෂ ඩයිනමෝව සූර්ය පැනල වරහන් වහලා භාවිතා කරයි භාවිතා කරයි අලුත් පේලියකල යන්න දැන් පුතාල මට කියන්න විද්‍යුත් ධාරාවක් ඇති වෙන්න මොනවද තියෙන්න ඕන विद्युत धारावक ऐति वेना ना मनोवाद थिए नोन करुणु कीयक संपूर्ण वेनो नोन विद्युत धारावक गमन करन विद्युत धारावक गलन करुणु देखा है मुगद करुणु देख जब मे फैन है मेक दिगे विद्युत धारावक गलन इन्हें ऐ क्या मेक निदहास आरोपण सहित माध्यम निदहस आरोपण सहित माध्यको मे अकड़ मेघ लोह मेघ निदहस आरोपण तीयन एक मेघ धारावको मे आड़ दीलने विभवांतर दीलने करुणु दिखा एक बार सत्यो मुखदेनो निदहस आरोपण सहित माध्यको निदहस आरोपण सहित माध्यो मुखद विभव अंतर निदहास आरोपण विरक् दिपुना धारावक मे क्यू
කම්බි කෑල්ලක් අතර ගත්තම කරන්ට් එක යනවද යන්නේ නැද්ද? ඔය කරන්ට් එක යන්නේ නැහැ හේතුව මොකද්ද? නිදහස ආරෝපණ තියෙන නමුත් විභවান্তরයක් නැහැ. දැන් මේ දර කෑල්ලක් අරගෙන මැරිච්ච දර කෑල්ලක් හරි මේකේ වීදුරු කෑල්ලක් හරි ප්ලාස්ටික් කෑල්ලක් අරගෙන මේක දෙපැත්තට විභවান্তরයක් දෙන්න. විභවান্তরයක් දුන්නයි කියලා මේක දිගේ කරන්ට් එක යන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? නිදහස ආරෝපණ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕන? නිදහස ආරෝපණ සහිත මාධ්‍යයක් තියෙන්නත් ඕන. ඒකට දෙන්න ඕන මොකද්ද? විභවান্তরයක් දෙන්නත් ඕන. නිදහස ආරෝපණ සහිත මාධ්‍යයක් විතරක් තිබුණොත් වැඩකුත් නැහැ. විභවান্তরයක් විතරක් තිබුණොත් වැඩකුත් නැහැ. මේ නිදහස ආරෝපණ ටික චලිත කරවන්න අපිට විභවান্তরයක් තියෙන්න ඕන. චලිත වෙන නිදහස ආරෝපණ තියෙන්න ඕන. ඔය දෙකම එකවර වුණොත් අන්න අපි කියන මොකක් වෙනවයි කියලාද? විදුල ධාරාවක් ඇති වෙනවා කියලා. ඒතර විදුල ධාරාවක් ඇති වෙන මොකද්ද වෙන්න ඕන කියන්නේ? එක නිදහස ආරෝපණ සහිත මාධ්‍යයක් තියෙන්න ඕන. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන? ඒ මාධ්‍යයට අපි දෙන්න ඕන මොකද්ද? විභවান্তরයක් දෙන්න ඕන. විභවান্তরයක් දීපු ගමන් මොකෝ වෙන්නේ? මේ ආරෝපණ මත හට ගන්නා බලය නිසා ආරෝපණ චලිත වෙනවා. ආරෝපණ චලිත වෙනවායි කියන්නේ හට ගන්නව මොකද්ද? ධාරාව කඩ ගන්නවා. ධාරාව හැම වෙලාවෙම හට ගන්නේ මොන පැත්තටද? මොන පැත්තටද කොහෙටද යන්නේ? ධනග්‍රයේ සිට ඍණග්‍රයට යන්නේ. ඒ කියන්නේ ආරෝපණ අර්ධක්වන්නේ ධාරාව අර්ධක්වන්නේ මොන ආරෝපණ චලිත වෙන දිශාවද? ඍණ ආරෝපණ ධන ආරෝපණද? ධන ආරෝපණ. ඒක ඔළුවේ තියාගන්න හරි ලේසි. ධන ආරෝපණ කවදාවත් ධනග්‍රයට එන්නේ නැහැ. ඇයි කියන්නේ? ධනාරෝපණ ධනග්‍රය මගින් මොකද කරන්නේ? විකර්ෂණය කරනෝ ඍණග්‍රය මගින්. එතකොට අනිවාර්යයෙන් යන්නේ කොහෙටද? ධනග්‍රයේ ඉඳලා ඍණග්‍රයට යන්නේ. එච්චරයි සිද්ධිය. ලියන්න අලුත් වේලියක රතු පෑනෙන් තරුවක් දාලා තරුවක් දාලා ලියන්න. නිදහස් ආරෝපණ සහිත මාධ්‍යකට නිදහස් ආරෝපණ සහිත මාධ්‍යකට නිදහස් ආරෝපණ සහිත මාධ්‍යකට විභවান্তরයක් ලබා දුන් විට නිදහස් ආරෝපණ සහිත මාධ්‍යකට විභවান্তরයක් ලබා දුන් විට ලබා දුන් විට මොකද වෙන්නේ? ආරෝපණ ගලා යනවද නැද්ද? ගලා යනවා. ආරෝපණ ගලා යනවායි කියන්නේ මොකද්ද ඇති වෙන්නේ? විද්‍යුත් ධාරාවක් ඇදෙනවා. ලබා දුන් විට විද්‍යුත් ධාරාවක් හටගනී. විද්‍යුත් ධාරාවක් හටගනී. විද්‍යුත් ධාරාවක් හටගනී. right. අලුත් පේලිය කියන්නේ මෙහෙම. සන්නායක මාධ්‍යකට අපි කිව්වා සන්නායකවල මේ නිදහස් ආරෝපණ තියෙනවද නැද්ද? තියෙනවා. 10 23 වෙනි බලයක් විතර තියෙනවා. ඒකට විභවান্তরයක් දුන්නොත් මොකද වෙන්නේ? ධාරාව ගලනවද නැද්ද? ධාරාව ගලනෝනේ. ලියන්න මෙහෙම. සන්නායක මාධ්‍යකට විභවান্তরයක් ලබා දුන් විට sorry සන්නායක මාධ්‍යකට කියලා දිරුවේ. මාධ්‍යක සන්නායක මාධ්‍යකට විභවান্তরයක් ලබා දුන් විට සන්නායක මාධ්‍යකට විභවান্তরයක් ලබා දුන් විට එහි නිදහස් ආරෝපණ පවතින නිසා විද්‍යුත් ධාරාවක් ඇතිවේ. අලුත් පේලියක ලියන්න. පරිවාරක මාධ්‍යකට විද්‍යුත් ධාරාවක් ලබා දුන්නද sorry පරිවාරක මාධ්‍යකට විභවান্তরයක් ලබා දුන්නද පරිවාරක මාධ්‍යකට විභවান্তরයක් ලබා දුන්නද මොකද වෙන්නේ? පරිවාරක මාධ්‍යයකට විභවান্তরයක් දුන්නට ධාරාව කඩ ගන්නවද? නෑ. හේතුව මොකද්ද? පරිවාරකවල මොනවද නැත්තේ? නිදහස ආරෝපණ නෑ. පරිවාරක මාධ්‍යකට විභවান্তরයක් ලබා දුන්නද නිදහස් ආරෝපණ නොමැති නිසා නිදහස් ආරෝපණ නොමැති නිසා
විද්‍යුත් ධාරාවක් ඇති නොවේ අලුත් පේලිකල යන්න අර්ධසන්නායක අතරමැදි ගුණ දක්වයි අර්ධසන්නායක අතරමැදි ගුණ දක්වයි ඊට හේතුව වන්නේ ඊට හේතු වන්නේ ඊට හේතු වන්නේ සීමිත නිදහස් ආරෝපණ ප්‍රමාණයක් පැවතීමයි මාතෘකාවල යන්න ආරෝපණ ගලා යාම තුලින් මාතෘකාවල යන්න ආරෝපණ ගලා යාම තුලින් ආරෝපණ ගලා යාම තුලින් ආරෝපණ ගලා යාම තුලින් ආරෝපණ ගලා යාම තුලින් විද්‍යුත් ධාරාවක් හටගන්නා බව ආරෝපණ ගලා යාම තුලින් විද්‍යුත් ධාරාවක් හටගන්නා බව පරීක්ෂණාත්මකව ආදර්ශනය කිරීම ආරෝපණ ගලා යාම තුලින් විද්‍යුත් ධාරාවක් හටගන්නා බව පරීක්ෂණාත්මකව ආදර්ශනය කිරීම දැන් මේ වැඩේ කරන්නේ මෙහෙමයි බැටරියකට අල්ලලා බල්බ් එකක් පත්තු කරාට වැඩක් නැහැනේ මොකද අපේ හිත පිළිගන්නවාද බැටරියකට අල්ලලා බල්බ් එකක් පත්තු වුනාම ආරෝපණ ගලාගෙන ගියා කියලා එහෙම හිතන්නේ අපි හිතන්නේ බැටරියේ හින්දා බල්බ් එක පත්තු වුණා කියලානේ ඒක අපේ සාමාන්‍ය සිද්ධියනේ මේ පවතින මේ විදුලි ඒකක මොකක් හරි විදුලි ප්‍රභවයකට සම්බන්ධ කරලා බල්බ් එකක් පත්තු කරාට අපේ හිත පිළිගන්නේ නැහැ ආරෝපණ ගමන් කරා කියලා නමුත් ඇත්තටම වෙන්නේ ඒක තමයි. ඒක එහෙම අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ නේ. අපි මේකට භාවිතා කරනවා එබනයිට් දණ්ඩක්. එබනයිට් දණ්ඩක්. එබනයිට් ගැන අහලා තියෙනවද? ඈ? අහලා තියෙනවා. ඉස්කෝලේ තියෙනවා. අර ස්ථිර විද්‍යුතය කියලා පාඩමක් කරනෝනේ. ඒකට ගන්න දඬු තුනක් තියෙනවා. ප්ලාස්ටික් එකක් තියෙනවා. එබනයිට් එකක් තියෙනවා. පර්ස්පෙක්ස් කියලා එකක් තියෙනවා. මතකද? අර ලොම් රෙදි කඩකින් පිරිමැදලා කඩදාසි කෑලි වලට ඇල්ලුවම ආකර්ෂණය වෙන්නේ එහෙම එකක් තිබුණානේ ඔව් අර පණාව අර පෑනත් මෙහෙම ඔළුවේ අතුල්ලලා චූටි කඩදාසි කෑලි ආකර්ෂණය වෙන්නේ ආරෝපණය කළා ඔව් එහෙම දිනවනේ ආන්න ඒ වගේ ඒකදී අපි ගන්න ඔය එබනයිට් දන්න අර කළු පාට දන්න එබනයිට් හදන්න හැටි එබනයිට් හදන්නේ රබර් වල අපි ඒක අපිට තියෙනවා බහුවායවික කියලා පාඩමක් මම ඒකෙදී පැහැදිලි කරලා දෙන්නම් රබර් වල තියෙනෝනේ ප්‍රත්‍යාස ගුණය ඒ ප්‍රත්‍යාස ගුණය පාලනය කරන්න බුලා රබර් වල හරස් බන්ධන හදලා. හරස් බන්ධන හදන්න අපි කරන්නේ වල්කනයිස් කරනවා. වල්කනයිසින් කියලා තියෙන්නේ. ඒ වල්කනයිස් කරන්නේ සල්ෆර් දාලා සල්ෆර් වලින් හරස් බන්ධන හදනවා. දැන් ඔයාලා දැකලා ඇති බයිසිකල් කියන්නේ වාහන වල රෝද වල ටියුබ් එකේ තියෙන රබර් එකට වඩා ටයර් එකේ රබර් එක ඝනයිනේ. ඒ වල්කනයිස් කරලා තියෙන්නේ සල්ෆර් ප්‍රතිශතය වැඩි කරලා. අපිට පුළුවන් නම් රබර් වල තියෙන සියලුම හරස් බන්ධන ඇති කරන්න. ඒ සල්පදාන ප්‍රතිශතය අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට සියලුම හරස් බන්ධන හැදුනෙන් පස්සේ මේක ඉතා විශාල වශයෙන් දෘඩභාවයටපත් වෙනවා. ඇදෙන ගතියක් මොකක්වත් නැහැ. එතකොට ඒක ඔය කියන මේ එබනයිට් දණ්ඩ ඒක රබර් වල වල්කනයිස් කරලා උපරිමයකට හරස් බන්ධන හදලා තියෙනවා. ඒකේ මොකුත් රබර් ගතියක් නැහැ. ඒක නිකන් හයිය දණ්ඩක් තියෙන. මෙන්න මේ වගේ දණ්ඩක් අරගන්නවා එබනයිට් දණ්ඩ. අරගෙන මේක ලොම් රෙදි කඩකින් හොඳට පිහදා ආරෝපණය කරන්න පිහදාලා අපි ගන්නෝ නියෝන් බල්බ් එකක් නියෝන් බල්බ් කියලා වර්ගයක් තියෙනවා මොනවද නියෝන් බල්බ් එකේ තියෙන විශේෂත්වය ඉතාම කුඩා ධාරාවකින් දල්වන්න පුළුවන්
ඉතාලම කුඩා ධාරාවකින් දල්වන්න පුළුවන් නියොන් බල්බ් එකක්. නියොන් බල්බ් එකක් ගන්නවා. මේ වැඩේ කරන්නේ ඩාර්ක් රූම් එකක. ඩාර්ක් රූම් කියන්නේ ඕ විද්‍යාගාරවල තියෙන භෞතික විද්‍යාගාරවල තියෙන අර ජනෙල් වලට කළු පාට කොළ අලවලා සම්පූර්ණයම ඇතුළ අඳුරු කරපු කාමර. ඒ ඔය ආලෝකය පරීක්ෂණය කරන්න. අන්නේ ඩාර්ක් රූම් එකකදී මේක හොඳට වඳුර මැදලා 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 ගන්නවා. එක අතකට එක් ගන්නවා. අනිත් අතේ බල්බ් එක අරගෙන බල්බ් එකේ අඳු දෙකක් තියෙනෝනේ. අර LED බල්බ් එක වගේ එකක්. ඒ අඳු දෙකේ එක අණ්ඩක් අල්ල ගන්නවා. අල්ලගෙන අර ඩාර්ක් රූම් එකේදී අනිත් අණ්ඩ මෙන්න මේක මෙහෙම ස්පර්ශ කරනවා. කරන කොටම මොකද වෙන්නේ? ඩාර්ක් රූම් එකේනේ. ස්පර්ශ කරන කොටම උපුරන්නේ බල්බ් එක පත්තු වෙනවා. පත්තු වෙලා දැන් අපිට පුළුවන් මෙහෙම මේක මේ ඔබනයිට් ගන්න කියලා හිතන්න මේ බල්බ් එක මෙහෙම අල්ලගෙන ඩාර්ක් රූම් එකේ තියෙනේම හොයන්න පුළුවන්ද මෙහෙම? එහෙම පත්තු වෙන්නේ නැහැ. මේක මොකෝ වෙන්නේ? පත්තු වුණා නැති වුණා. දැන් සාමාන්‍ය දැනක පත්තු වුණා නම් හොයා ගන්න බෑනේ. හැබැයි ඩාර්ක් රූම් එකේදී පත්තු වුණාම හොයා ගන්න පුළුවන් එහෙම කොහොමද? සම්පූර්ණම අඳුරේ චූටි එළියක් වුණත් පේනවද නැද්ද? පේනවා. අන්න දැන් අපි හැබැයි අපේ අදහිත දන්නෝ 100ට 100ක් බල්බ් එකක් පත්තු වෙන නම් මොකද්ද වෙන්න ඕන? ධාරාවක් ගලාගෙන යන්න ඕනනේ. එහෙනම් දැන් ධාරාවක් දැන් එබනයිට් දණ්ඩේ ධාරාවක් තියනවද? නෑ. නමුත් මේක අර හොඳට ලොම් රෙදි ගැඩකින් පිහිදැම්මෙන් පස්සේ මොකද වෙන්නේ? මේක ආරෝපණය වෙනවා. මේක තියෙන ආරෝපණ අන්න බල්බ් එක හරහා ගිහිල්ලා. ඒතර ආරෝපණ බල්බ් එක හරහා යනකොට බල්බ් එක පත්තුනා එක සැරයක්. දැන් අපි ඒකෙන් තීරණය කරනවා ආරෝපණ ගලාගෙන යනකොට මොකක් වෙනවා කියලාද? ධාරාවක් හට ගන්නවා කියලා. මෙයාව ස්පර්ශ කරනෝ මේ දිනේ බල්බ් එක එක අණ්ඩක් මේ අනිත් අණ්ඩ මේක අතින් අල්ල ගන්න ඕන මේක අතින් අල්ල ගන්න ඕන විකාර කරන්න එපා මෙහෙම අල්ලගෙන තියෙන. මේ නියමොදු. බල්බ් එක වත් දුනා මෙන්. මේක එබනයිට් දණ්ඩ. දුරුඩික හිතා ගන්න එතකොට හරි. बॉडी एक वेड़े पेहदली मुखद एबनाइट दंडा गाता मेहा गाऊद नियोन बल्ब नियोन बल्ब गाता एबनाइट दंड हो लोम रेदी डार्क रूम में आरोपण मगिन आरोपण गलायाम मगिन मुखेनो विद्युत धारावा रूपसरा मठ अपहास विधिय लसन
එබනයිට් දණ්ඩ නියෝන් බල්බය අත නම් කරන්න ඕනේ ඒක ලස්සනට අඳින්න right අපි ලියාගමු මෙහෙම විද්‍යුත් ධාරාව සම්බන්ධව මූලික අදහසකට ආවට පස්සේ අපිට මේ පාඩම මීට වේගෙන් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මේ මූලික අදහස අපි ගන්න ඕන හරියටම විද්‍යුත් ධාරාව ඇති වෙන්නේ කොහොමද කියලා. අපි ඉස්සරහදී කතා කරනවා ගර්ජ් ඔෆ් නියම. ඒවයිදී ඊට පස්සේ ඔය ගණන් හදනකොට ඒ දැන්වලදී අනිවාර්යයෙන්ම මේ මූලික අවබෝධය තිබ්බම හරි පහසුයි තේරුම් ගන්න. නැත්නම් හිතා ගන්න බෑනේ. Right, Liana Budala Mehema. Liana, Ebonite Dandak. Ebonite Dandak. Ebonite Dandak. ලොම් රෙදිකඩකින් එබනයිට් දණ්ඩක් ලොම් රෙදිකඩකින් හොඳින් පිරිමැද එබනයිට් දණ්ඩක් ලොම් රෙදිකඩකින් හොඳින් පිරිමැද එහි එක්කෙලවරක් ආරෝපණය වීමට සලස්වා එහි එක්කෙලවරක් ආරෝපණය වීමට සලස්වා එම දණ්ඩ එක අතකින් අල්ලා ගන්න එම දණ්ඩ එක අතකින් අල්ලා ගන්න අනෙක් අතින් නියෝන් බල්බයේ අනෙක් අතින් නියෝන් බල්බයේ එක අග්‍රයක් අල්ලාගෙන නියෝන් බල්බයේ එක අග්‍රයක් අල්ලාගෙන අනෙක් අග්‍රය එබනයිට් දණ්ඩේ ආරෝපිත කෙළවරෙහි එබනයිට් දණ්ඩේ ආරෝපිත කෙළවරෙහි එබනයිට් දණ්ඩේ ආරෝපිත කෙළවරෙහි එබනයිට් දණ්ඩේ ආරෝපිත කෙළවරෙහි කොහොමද ස්පර්ශ කරන්නේ අඳුරු කුටියක් තුලදී ස්පර්ශ කරන්න අඳුරු කුටියක් තුලදී ස්පර්ශ කරන්න මට වැහැදිලි එබනයිට් දාන්න මේ අදින් අල්ලගත්තා මේ අදින් බල්බ් එක අල්ලගත්තා එක අග්‍රයක් අඳුරු කුටියක් තුලදී එබනයිට් දණ්ඩේ ආරෝපිත කෙළවර බල්බේ අනිත් අග්‍රය ස්පර්ශ කරනවා මොකද වෙන්නේ නියෝන් බල්බය ශනේකින් තැල් වෙනවා රයිට් දැන් එවිට අඳුරු කුටිය තුල දොර ගුලුලාගෙන නෑද ඕක ස්පර්ශ කරන්න දොරගුළු දා ගන්න ඕනේ නෑ. ඔව්. ඒක අවශ්‍ය වෙන්නේ නෑනේ. පොද එළිය වැටුණා එතනින් පරීක්ෂණේ ඉවරයි. රයිට්. ඒ කියන්නේ අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා. ඔව් ඒක ඉතින් එහෙම කරාට කමක් නෑ. මේක එහෙම අවශ්‍ය නෑ. රයිට්. ලියන්න එවිට නියෝන් බල්බය
එවිට නියෝන් බල්බය එවිට නියෝන් බල්බය මොකද වෙන්නේ දැල්වි පවතීද ශනිකව දැල්වෙනවද ඔව් ලියන ශනිකව දැල්වි ශනිකව දැල්වි ශනිකව දැල්වි නිවියයි අලුත් වේලෙක ලියන්න බල්බය දැල්වීමට හේතුව බල්බය දැල්වීමට හේතුව බල්බය දැල්වීමට හේතුව බල්බය තුලින් බල්බය දැල්වීමට හේතුව බල්බය තුලින් ධාරාවක් ගලා යාමයි මෙහිදී බල්බය තුලින් ධාරාව ලෙස මෙහිදී බල්බය තුලින් ධාරාව ලෙස ආරෝපණ ගලා යාමක් සිදු වී ඇත. ඒකට හේතුව මොකද්ද? අපි විදුලි ගාමක බල ප්‍රභවය භාවිත කරේ නැහැ. ගලා යාමක් සිදු වී ඇත. එනම් එනම් ආරෝපණ ගලායාම තුලින් එනම් ආරෝපණ ගලායාම තුලින් එනම් ආරෝපණ ගලායාම තුලින් විද්‍යුත් ධාරාවක් ඇතිවේ right මාතෘකාව ලියන්න පුතාලා විද්‍යුත් ධාරාවේ අර්ථ දැක්වීම විද්‍යුත් ධාරාවේ අර්ථ දැක්වීම විද්‍යුත් ධාරාවේ අර්ථ දැක්වීම මේක සන්නායකයක් මෙන්න මේ සන්නායක හරස්කඩ තුලින් ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවයට අපි කියනවා විද්‍යුත් ධාරාව කියලා සන්නායක හරස්කඩක් තුලින් ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවය සන්නායක හරස්කඩක් තුලින් ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවය අපි කියනවා විද්‍යුත් ධාරාව කියලා සීඝ්‍රතාවයක් හොයන්නේ කොහොමද අපි මෙච්චර කාල සීඝ්‍රතාව හොයපු විදිය කියන්නේ ප්‍රවේගය වෙනස් වීම සීඝ්‍රතාවය ප්‍රවේග වෙනස් වීම සීඝ්‍රතාවය ප්‍රවේග වෙනස් වීම සීඝ්‍රතාවය ප්‍රවේග වෙනස් වීම සීඝ්‍රතාවය ධාරාව කියලා කියන්නේ ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවය. එහෙනම් මොකද කරන්න ඕන? ගලාගේ ආරෝපණ ප්‍රමාණය බෙදන්න ඕන මොහොකින්ද? ගත වූ කාලය. කාලෙන් බෙදුවම හරි. අපි හිතමු මේ සන්නායක හරස්කඩ තුලින් සිම්පල් t කාලයකදී ගලා ගියපු ආරෝපණ ප්‍රමාණය q කියලා. කාලයමනින්නේ ඒකකේ මොකද්ද? කාලයමනින්නේ තප්පර වලින් ආරෝපණ ප්‍රමාණය මනින්නේ ආරෝපණ ප්‍රමාණය ඇම්පියර් නෙමෙයි ධාරාවනේ ඇම්පියර් ආරෝපණ ප්‍රමාණය මයින එකකේ කූලොම් කැපිටල් C කූලොම් ලියන්න මෙහෙම සන්නායක හරස්කඩක් තුලින් ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවය
සන්නායක හරස් කඩක් තුලින් ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවය ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවය විදුල ධාරාව ලෙස අර්ථ දක්වේ සන්නායක හරස් කඩක් තුලින් ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවය විදුල ධාරාව ලෙස අර්ථ දක්වේ විදුල ධාරාව ලෙස අර්ථ දක්වේ අලුත් පේලිකල යන්න සන්නායක හරස් කඩක් තුලින් සන්නායක හරස් කඩක් තුලින් සන්නායක හරස් කඩක් තුලින් සිම්පල් ටී කාලයකදී සිම්පල් ටී කාලයකදී ගලාගිය ආරෝපණ ප්‍රමාණය කැපිටල් Qද සිම්පල් ටී කාලයකදී ගලාගිය ආරෝපණ ප්‍රමාණය කැපිටල් Qද එම කාලය තුල ගලාගිය ධාරාව එම කාලය තුල ගලාගිය ධාරාව කැපිටල් Iද නම් එම කාලය තුල ගලාගිය ධාරාව කැපිටල් Iද නම් කාලයේ සිම්පල් T ආරෝපණ ප්‍රමාණය Q ධාරාව I ධාරාව ලැබෙනවා අපිට මෙහෙම ධාරාව සමානයි ගලාගිය ආරෝපණ ප්‍රමාණය බෙදීම ගත වූ කාලය ගලාගිය ආරෝපණ ප්‍රමාණය බෙදීම ගත වූ කාලය ධාරාව කියන්නේ දන්නෝනේ සීඝ්‍රද ආරෝපණ ගලා යාමේ සීඝ්‍රතාවය හොයන්නේ ගලාගිය ආරෝපණ ප්‍රමාණය බෙදෙනව ගත වූ කාලය කාලයෙන් බෙදුවනේ සීඝ්‍රතාවය ලැබෙන්නේ ධාරාව I ආරෝපණ ප්‍රමාණය Q බෙදීම T I සමානයි Q බෙදීම T ධාරා විදුලියේ පළවෙනි සමීකරණය ලැබෙනවා අපි සමීකරණ ගොඩාක් තියෙන එකක් කතා කරා Q බෙදීම T මේක තමයි පළවෙනි සමීකරණය මේ දාපොඩි සිම්පල් සමීකරණයක් ගන්න පුළුවන් මෙහෙම මේක මෙහෙට ගුණ කරොත් මොකෝ වෙන්නේ හරස් ගුණ කරොත් Q සමානයි IT ඒක නිකන් බොළඳ සමීකරණයක් අරගම තමයි Q සමානයි IT ඔබට පුළුවන් ධාරාව ගත වූ කාලයෙන් ගුණ කරාම ගලා ගියපු ආරෝපණ ප්‍රමාණය හොයන්න පුළුවන් Q සමානයි IT I වල ඒකකය මොකද්ද ධාරාවේ ඒකක කොහොමද එන්නේ I සමානයි Q බෙදීම T නේ Q වල ඒකකය Q ආරෝපණ ප්‍රමාණය කූලොම් T කාලය තප්පර මේක උඩට ආවම තප්පරයට කූලොම් එහෙනම් ධාරාවේ ඒකකය නවා තප්පරයට කූලොම් හැබැයි අපි තප්පරයට කූලොම් වෙනුවට භාවිතා කරන්නේ මොකද්ද ඇම්පියර් කියන ඒකකය ඒකට හේතුව තමයි ඕගොල්ලෝ දන්නවා මේ විද්‍යාඥයෙක් යම්කිසියක් ඩිස්කවර් කරාම එයාට ගෞරව වශයෙන් ඒගොල්ලන්ගේ නම් දාලා ඒකක හඳුන්වලා දීලා තියෙනවා ඒ නිසා අපි I වල ඒකකය සලකනවා ඇම්පියර් කියලා. ඔයාලා මේකෙන් ඔළුවට ගන්න ඕන තව කෑල්ලක් තියෙනවා ඇම්පියර් කියන එක සමාන වෙනව කාටද? තප්පරයට කූලොම් වලට. ඇම්පියර් කියන එක සමාන වෙනව තප්පරයට කූලොම් ඇයි අපෙන් විභාගෙට ඒ වගේ ප්‍රශ්න අහන ඕනේ මතකද පොට්ටප්පර වලින් මනින්නේ මොකද්ද කියලා ඇහුවා පොට්ටප්පර වලින් මොකද්ද මනින්නේ පොට්ටප්පර සමාන වෙන්නේ මොකටද ශක්තිය ජූල් වලට කිලෝවොට් පැය පොට්ටප්පර වල ලොකු එකක් නා කිලෝවොට් පැය කියන්නේ ඒත් මොකද්ද ඒත් ශක්තිය ජූල් වලින් ලැබෙන්නේ ඒ වගේ මතක තියාගන්න තප්පරයට කූලොම් සමාන වෙනව ඇම්පියර් වලට තප්පරයට කූලොම් ඇම්පියර් වලට සමාන මේවෙන් අහන්නේ රජනා ප්‍රශ්නද කෙටි ප්‍රශ්නද කෙටි ප්‍රශ්න MCU එකේ මේව අහන්න පුළුවන් රයිට් ලස්සනට රූප සටහන ඇඳා ඊටත් වැඩිය ලස්සනට මේක ලියාගත්තා කොටු කරන සමීකරණ දෙකම I වල ඒකකය හදලා ගන්න එතකොට හරි සමීකරණයක් ආව කියලා කියන්නේ ඉතින් ඊළඟ අපිට ගණන් හදන්න වෙනෝනේ නේ
Right, are the Udala? Are made a Kodugaragane, Megaliagan, Medri Adilian Mehme. Vidudara, many Masandaha. විද්‍යුත් ධාරාව මැනීම සඳහා සම්මත ඒකකය ලෙස විද්‍යුත් ධාරාව මැනීම සඳහා සම්මත ඒකකය ලෙස මොකද්ද භාවිතා කරන්නේ ඇම්පියර් භාවිතා කරයි Ampere Bhavita Karai Ampere Ekakaya Ampere Ekakaya CS Vineka Dappareta Kulom Velata Samana Ve Samikaranayak Aawa Kiyanne Itin Ganan Hadanna Epa Ne සමීකරණ ආව කියන එකේ තේරුම ඒකනේ අපි ඕනම වෙලාවක ආදේශ කරන්නේ සම්මත ඒකක ඕනම සමීකරණයකට right ලියන ගැටළු අංක 1 පළවෙනි කාරණේ යන සන්නායක හරස්කඩක් තුලින් පළවෙනි කාරණේ යන සන්නායක හරස්කඩක් තුලින්
तत्पर दहायकदी कूलोम हेटक हेटाई कैपिटल सी कूलोम हेटक आरोपण प्रमाण गला गिये नाम आरोपण प्रमाण गला गिये नाम आरोपण प्रमाण गला गिये नाम एम कालय तुल एम कालय तुल एम कालय तुल गलागिय धाराव सोयान्न एम कालय तुल गलागिय धाराव सोयान्न एम कालय तुल गलागिय धाराव सोयान्न बलन्न दीला तियेन्ने मोनवाद कियला आरोपण प्रमाणे दील दियनो काले दील दियनो इगाड़ा भी दाराव आई समानाई क्यूबेदी मटी आरोपण प्रमाणे कूलो महटाई गदव काले धप्पर दहायाई हेट दहायें बेदुवाम किये दे हायाई मेमलियान तन्नायक हरस्कटा गुलीन एंपियर दिखाए दसम पहाक दारावा तन्नायक हरस्कटा गुलीन एंपियर दिखाए दसम पहाक दारावा तप्पर विश्व का काले अक्तूल गला गिये नाम तत्पर विश्वक काले अक्तुल गला गिये नाम तत्पर विश्वक काले अक्तुल गला गिये नाम इम काले यतुल इम काले यतुल गला गिये आरोपण प्रमाणे सोयान्न इम काले यतुल गला गिये आरोपण प्रमाणे सोयान्न එම කාලය තුල ගලා ගිය ආරෝපණ ප්‍රමාණය සොයන්න right බලන්න ආරෝපණ ප්‍රමාණය හොයා ගන්න හදලා අපිට උත්තරේ දාන්න online සම්බන්ධ වෙලා ඉන්න අය උත්තරේ දාන්න चलो उत्तरे दालदीन आय दालदीन कूलोम पणहा गेला क्यू समान है आईटी आई दारा तू ना देखा समय पहाई एम्पियर हाले दबर विस्साई मैं गुणगरा मैं बिंदु है ना विसिपाई विसिपाई देखा पणहाई एम्पियर दब्बर है एम्पियर दब्बर की सामान मोहकड़े
කූලොම්බ වලට සමහර බැටරි වලත් ගහලා තියෙනෝනේ මිලි ඇම්පියර් පැය එම ගහලා තියෙනෝනේ නේ ඇම්පියර් දප්පර ඇම්පියර් පැය මිලි ඇම්පියර් පැය ඒකෙන් කියන්නේ මොකද්ද ගලාගෙන ගිහිල්ලා තියෙන ආරෝපණ ප්‍රමාණය ඒ ආරෝපණ ප්‍රමාණය අනුව ඔයාලට පුළුවන් ධාරාව හදා ගන්න පුළුවන් තප්පර ගානයි නැත්නම් පැය ගාන අනුව කොච්චර ධාරාවක් යනවද කියලා බලා ගන්න පුළුවන් ඒ ආරෝපණ ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ රයිට් ඊළඟ ගාන අවසාන ගැටලුව ඇම්පියර් දෙකක ධාරාවක් ඇම්පියර් දෙකක ධාරාවක් ඇම්පියර් දෙකක ධාරාවක් මිනිත්තු දෙකක කාලයක් ගලා යන විට ඇම්පියර් දෙකක ධාරාවක් මිනිත්තු දෙකක කාලයක් एम्बियर दिगक धारावक मेहतु दिगक कालयाक सन्नायक हरस्कडक तुलिन गलायन विटे सन्नायक हरस्कडक तुलिन गलायन विटे एम हरस्कड हरहा गलागी आरोपण प्रमाणे स्वयं एम हरस्कड हरहा गलागी आरोपण प्रमाणे स्वयं සන්නායක හරස්කඩක් තුලින් ඇම්බියර් දෙකක ධාරාවක් මිනිත්තු දෙකක් ගලාගෙන ගියාම සන්නායක හරස්කඩ තුලින් ගලන ආරෝපණ ප්‍රමාණය අහන බදාදා රිවිෂන් ක්ලාස් එකේදී මම බලාපොරොත්තු වෙනවා ඔයාලට अरे कैलकुलेटर पाविच कर कारण खाले इतुर्कन कल कोहमद पावित मोन टाइप कल का अरंगे एक अनुभव को सैंटिफि कैलकुलेटर तीन इवगे नॉर्मल कैलकुलेटर तीन इवगे सैंटिफि कल का तिबुन वेगुदीन देवाल खर का दाने एक तभी तेन गोनी वैसा वेला कीलना वेगुड़ा පාසු වෙනව සමහර අය කැල් එක පාවිච්චි කරාට ඒකෙන් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය දන්නේ නැහැ සයන්ටිෆික් කැල් එකක් ලොකු ගාණක් වෙන්නේ රුපියල් 8000ක් විතර වෙන්නේ ඔව් ඉතින් කැල් එකක් ගන්න නැහැදී ලොකු ගාණක් වෙන්නේ නැහැ කියන තර්කයක් ඇතුවනේ කියන්නේ ඔයාලට කැල්කියුලේටර් එක විභාගෙට ගෙනියන කැල්කියුලේටර් එක රුපියල් 8000ක් වුණාම ලොකුයි හැබැයි තමන්ගේ වෙලාව නාස්ති කරමින් ඩේටාත් නාස්ති කරමින් තමන්ගේ සල්ලිත් නාස්ති කරන फोन रुपया तीस दाने का मारे तमाम तर्गानुकूल इतना बल अरे मम किसी से सल करना किसी मैं सीएल देना स्मार्ट फोन पर्सनल पावित करना एक अवश्यना ये अवश्यता मत कैलकुलेटर कुछ ये अवश्यता क्यू सामान है आई टी ධාරාව ඇම්පියර් 2යි කාලය මිනිත්තු 2යි පොඩි අවුලක් තියෙනවා කාලය මිනිත්තු වලින් දාන්න පුළුවන්ද බෑ මිනිත්තු තප්පර කරලා දාන්න මිනිත්තු 2යි 60න් ගුණ කරාම තප්පර වෙනවා තේසිය 40යි ඇම්පියර් තප්පර एक यार देसी हाथ लिया है कूलो राइट अरे ने ओ मटक यान ने विद्युत धारा व कैथिवी में आरंभ का सिद्धि है विद्युत धारा कैथिवी ने मोनाद थी है ना निदास आरोपण दायित माध्य थी है ना इम माध्य रे विभव अंतर्याग लाभा देना है विभव अंतर्याग लाभा दूंगा मैं आरोपण गला के रहना अभी आरोपण गला या हम लोग किया आरोपण गलायाम धारा कथि विद्युत धारा गलाने मोनाग्रेद मोनाग्रेड धनाग्रेसी ऋणाग्रेड विद्युत धारा दिशावगाने ऋण आरोपण चलित दिशावेन्द धन आरोपण चलित दिशावेन्द धन आरोप चलित दिशाव धन आरोपण हेमेला कोई बेहतर धनाग्रेसी ऋणाग्रेड
එතකොට සන්නායක වලට අපි ඉස්සර කිව්වා සන්නායක කියන්නේ විදුලි ධාරාව ගලා යනවා කියලා. ගලා යන ද්‍රව්‍ය වෙන හේතුව මොකද්ද? සන්නායක තුලින් විදුලි සන්නායක කියලා කියන්නේ විදුලි ධාරාව ගලා යන ද්‍රව්‍ය වලට පත් වෙන හේතුව මොකද්ද? සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක් තියෙනවා. පරිවාරක තුලින් ඇයි විදුලි ධාරාව ගලා යන්නේ නැත්තේ? නිදහස් ආරෝපණ නැහැ. දැන් අපි ඉස්සර කිව්වේ ඔහොම නෙමෙයිනේ. පරිවාරක කියන්නේ ධාරාව ගලා යන්නේ නැති ද්‍රව්‍ය කියලා. අපි දැන් කියන්නේ එහෙම නෙමෙයි. පරිවාරක කියන වර්ගය හරහා ධාරාව ගලා යන්නේ නැහැ. හේතුව මොකද්ද? නිදහස් ආරෝපණ නැති නිසා. සන්නායක හරහා ධාරාව ගලාගෙන යනෝ. ඒකට හේතුව මොකද්ද? නිදහස් ආරෝපණ තියෙන නිසා. සාමාන්‍යයෙන් සන්නායක වල තියෙනවා 10 කීවෙනි බලයක්ද? 23 වෙනි බලයක් ඝන සෙන්ටිමීටරයකට. පරිවාරක වල තියෙනවා 10 පළවෙනි බලයක්. ඒ කියන්නේ 10ක්. ඒක ඉතා සුළු ප්‍රමාණයක්. ඒතරම් මූලික සිද්ධිය හරි අපිට ඊළඟට කතා කරන්න පුළුවන්. මේ ගැන මෙතන එහාට ගිහලා ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධයෙන් ඔයගොල්ලෝ ප්‍රතිරෝධය ප්‍රතිරෝධක ඔය කතා කරලා තියෙනවනේ. නමුත් ඒකේ ඇත්තම කතන්දරේ මොකද්ද කියලා අපි එහේ මීට කතා කරලා බලමු. එතකොට පාඩමේ එහාට යනකොට ගොඩාක් ලේසියි. රයිට්.